උපදේශයේ හතරක තේරු වචනය වේ. යන්න මෙවර ධර්මෝ ධර්මෝපදේශ කිහිපෙණේ තේමාව නාතර දෙවන වාසයට හා වස්තුවට එකසේ සේවී කීමට පිණිතාක නොහැකි බව දවසේ ධර්මවන්දනා තුළ පෙන්නුම් කරයි. පෙතිකට නියමිත පළවෙනි කියවීම ආම උපස් ප්‍රසාද කුමාගේ පොතින් හිතාගෙන ඇති අතර දුප්පතුන්ට හා අසරණයන්ට එරෙහිව බලපුරුවන්කාර අයගෙන් ඔවුන් වෙත කෙරෙන අසාධාරණකම් ගැන ගෙනහැර දක්වන අතර ඒ බව ආම උපස් ප්‍රසාද කුමා දිගු පාගාත ලබන ජනයාට කරන අවවාද තුළින් පෙන්නුම් කරයි. සුදු පවුල් කුමාර විසින් තිමෝතියස් කුමා වෙතට ඉන ලද දෙවන වහන්සේගේ කැමැත්ත බලුවේ සියලු මනුෂ්‍යයන්ගේ නිවීම හා ගැලවීම බව පෙන්නුම් කරන අතර සුදු පවුතුමා මේ බව එතුමා විජාතීන්ද සත්‍ය ඇදෙහි නොබන්වන පිණිස කැප වූ ආකාරයෙන් පෙන්නුම් කරයි. සුදු විශේෂයේ සුදු රූපතුමාගේ පුත්‍රාගෙන ඇති අතර දෙවියන් වහන්සේට වස්තුවටත් එකසේ සේවය කරන්නට මිනිසාට නොහැකි බවත් එයින් වස්තුවට සේවය කරන්නට මිනිසා පෙළඹෙන බවත් මතක් කරයි. මේ උතුම් දිව්‍ය පූජා යාගය තුළ විශේෂයෙන් අපගේ දෛනික ජීවිතයේදී අපේ කිනිකා වෙනුවෙන් සැලකිල්ල දක්වන්නට හා ඔවුන්ගේ සාධාරණත්වය වෙනුවෙන් එකකැපවන්නට අවශ්‍ය වරම් වරම් සඳ අයිදී මේ උතුම් දිව්‍ය පූජා යාගයට පැමිණෙමින් සහභාගී වෙමු. දෙවි පියාණන්ගේ ප්‍රේමය ශ්‍රද්ධාව කරනවා
සේකේ සහභාගී වුණා ඔබ සියන්න සමග පවතිවා ඔබ සමග පවතිවා ප්‍රඥාවන්ත කරන සහ අපිට ප්‍රඥාවන්ත දෙලනහසේද ප්‍රසන්නයි අපිට දෙලනහසේද ප්‍රසන්නයි ලෞකික සහ ලෝකික දෙයි ලෞකිකදී අපි ගොඩක් කලාවට දැක්ක ආඥාවට බාධා කරනවා අපි උපාපේක ඇදලා ගන්නවා නමුත් අද දේව වශයෙන් මතක් කරනවා ලෞකික දේ තුළින් ආඥාවට ජීවිතේ වල නගන්නට ලෞකික දේ පැත්තකට දාන අපිට හදාගන්න මේ ලෞකික දේ මානසික රමී ලෝකෝත්තර දේ වෙන්නේ ආඥාවට දේ වෙන්නේ ආලෝකයේ සුත්‍රයන් වෙන්නද ශක්තිය වෙනවා. ඒ නිසා මේ දෙවි පූජායාගේ තුළදී අපි විශේෂ ආකාරයෙන් යාක්ෂණ කරමු. අපි පාවිච්චි කරන අපි අවශ්‍ය තියෙන ලෞකික දේ වස්තු ධානය බලය සම්පත් ආධ්‍යාත්මික දේ වල නාගන්න පාවිච්චි කරන්න. ඒකට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඉඳලා අපි දෙවි පූජායාගේ තුළදී යාක්ෂණ කරමු. මෙදී පුජායාගය සිදු කරන්නට වඩා සුදුසුක් වන පිණිස මනුෂ්‍ය රූපවල නමද මනුෂ්‍ය රූපවල නමද සෝමනසේ නැක්කලා කියන අවස්ථාවට වගේ අපි ළඟින් මේක සහෝදරයන් ඒ නැක්කලා ඔබට විරුද්ධව සිටි කයි වචන සහත පසුකිරීම අපි අද සිදු කරන සෑම මරණයකටම අවංකව සමාවෙන අපි Thank you.
සියල්ලටම ප්‍රථමයෙන් සෑම දෙනා වෙනුවෙන් අයනුන්ද යාඥාද ඉලනින්ද ස්තුති දීන්ද ඔක්කොම යුතු බව මාගේ අවවාදයයි. භක්තියෙන් හා ගෞරවයෙන් යුක්තව සාමකාමී තැන්පත් ජීවිතයක් අපට ගත කර හැකි වන පිණිස රජවරුන් හා උසස් තනතුර දරන සියල්ලන් උදෙසාද යාඥා කළ යුතුය. මෙය විදුක්කාර දෙවියන් වහන්සේ කෙරෙහි යහපත්ය, ප්‍රසන්නය. සියලු මනුෂ්‍යයන්ගේ නිදීමත් ඔවුන් සත්‍ය දැන ගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්තය. ඇත්තේ එකම දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එකම මැදිහත්කාරයකි. එනම් මනුෂ්‍යයෙකු ක්‍රිස්තුස් ජේසුස් වහන්සේය. සියල්ලන්ගේ නිදීම පිණිස උන්වහන්සේ සිය දිවි දූසේක. මෙසේ නියමිත කාලයේදී උන්වහන්සේ සාක්ෂි දූසේක. ඒ පිළිබඳ දේශනාකාරයෙකුද අපෝස්තුල්වරයෙකුද ලෙස මා පත්කරන ලබුවේ විජාතීන්ද සත්‍ය හැදහිල්ල උගන්වන පිණිසය. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යයක්මය. එහෙයින් පිරිමි පක්ෂයේ සෑම තැන්හිම කෝපයෙන් හා වාදයෙන් තොරව සැදැහැසිටි දොහොත් නඟා යාඥා කරන්නේ නම් මම කැමති වෙමි. දේවචනය මෙසේය. ආලෝකයේ පුත්‍රයාට වඩා මෙලොකයේ පුත්‍රයෝ
සියලු කටයුතු සම්බන්ධයෙන් ෂුවර් වුණා නැත්තේ. එබැවින් මම ඔබට කියමි. ලබන වස්තුවේ මිතුරන් සපයාලා වස්තු නිවව කියන ඔබ සදාතන විමානවලට පිළිගන්නට. අල්ප දෙයක් විශ්වාසය කරන් මේ මහත් දේ ගැන විශ්වාසී වේ. අල්ප දෙයක් වංචනය කරන් මේ මහත් දේ ගැන වංචනය වේ. එබැවින් ඔබ ලබන වස්තු ගැන විශ්වාසව නොසිතියා නම් සැබෑ වස්තුව ඔබට පාන්නේ කවර දුක. අන් සත්‍ය දේ ගැන ඔබ විශ්වාසව නොසිතියේ නම් ඔබට අයිතිවන්ත දෙයක් දේ ගැන ඔබට දෙනවා කවර දුක. ස්වාමීවරු දෙදෙනෙක් කුරු සේවය කරන්නට කිසි සේවකයෙකුට පුළුවන්. මන්ද ඔය කෙනෙකුට වෛර කරන්නේ අනෙක් අයට ප්‍රේම කරන්නේ. මහත් එක් කෙනෙකුට රැකිවන්නේ අනෙක් අය ප්‍රේමන්තේ
ලෞකික මේ අවදානමක් අපි හම්බ කරගෙන සම්පත වස්තු ධනෙ දෙවියන්ට අප්‍රසන්න නැහැ. දෙවියන්ට ප්‍රසන්නයි ඉදී. හැබැයි මේ දෙවියන්ට ප්‍රසන්න වෙන්නේ ඔබ අප ඒකේ පාවිච්චි කරන විදිහට. ඔබ කමනිකම පාවිච්චි කරනවා නම් අන්න ඒ දෙවියන්ට ප්‍රසන්නයි. ඔබේ ප්‍රඥාවුන්ගේ යහපත සාධාරණ යුක්තිය වලින් පාවිච්චි කරනවා නම් අන්න දෙවියන්ට ඒ ලෞකික දේ රොමාන්ස් වෙලා හරි හම්බ කරගත්තු උපේගන්නේ දෙවියන්ට ප්‍රසන්නයි. අපි දෙකම ටිකට් මැෂින් එක පාවිච්චි කරා වගේ නෙමෙයි. ටිකට් මැෂින් එක පාවිච්චි වුණේ අනිත් පැත්තට. එහෙම නෙමෙයි. කෘෂ්ණ මහන්සිය තුළ ප්‍රේම අධිකත පළවෙනි කියවීම ආමොස් විරස්තුසාරතුමාගේ පුතේක පුතාගෙන තියෙනවා. ඔබ පැහැදිලි ආමොස් කියලා කියන්නේ ඉස්සල්ලාම විරස්තුසාරතුමි ක්‍රේදන කලින් දෙවනාංශයේ වචනය දෙවන මහන්සිය වෙන කතා කරලා පුතේක වෙකට කලින් සාමාන්‍ය නෙවෙයි. ඔහුට විච කාටවාදේ තමයි ඔහු දකිනවා මේ ඔහු දක්ෂිණ දේශයේ ඉන්නේ යුදයාවේ උත්තර දේශයේ වෙන අකයුතුකම් වෙන අසාධාරණයක් වෙන අයුක්ත සහගත දේවල්. ඊට පස්සේ මොකද කරන්නේ? දක්ෂිණ දේශයේ ඉඳන් උත්තර දේශයට ගිහිල්ලා ඔබ පැහැදිලිව කියනවා ඔබේ තරාදි වෙනස්. ඔබ කියන්නේ හොරද? ඔබ දුක්වලුන තරාතරලා ඒ අයගේ ඒ දේවල් ධාන්‍ය බලන් ගන්නවා. මේවා අකයුතුකම් අසාධාරණකම් මේවා අයුක්ත සහගතයි. ඔබ කිව්වේ බොහෝ සාපලව කියනවා නම් ඔබ යුක්තියට ඔබ සාධාරණත්වයට පිටුපාන ප්‍රේමවන්තේ ඔබ පිටුපාන දෙවියන් වහන්සේට. ඒක තමයි අවශ්‍ය පරිදි ඔබ යුක්තියට සාධාරණත්වයට ගරු කරනවා. ඒ යුක්තිය සාධාරණ ජීවත් වෙනවා නම් ඔබ ගරු කරන්නේ දෙවියන් වහන්සේට. ඔබ සාමයි දහම ජීවිතය ආත්ම කියන්නේ තුනක් නෙමෙයි. අවශ්‍ය කියනවා ධර්ම ජීවිතය ආත්ම කියන්නේ තුනක් නෙමෙයි. මේ තුන අතර කිසිම කන්ට්‍රඩික්ෂන් එකක් නැහැ. එකකට වෙනස් වෙන්න බෑ. ඔබ අදහන ඔබේ ජීවිතය තුළ ජීවත් කරන්න අවශ්‍යයි. ඔබ ජීවිතය තුළ ජීවත් කරන්නේ ඔබ අදහන අවශ්‍යයි. කිසිම කන්ට්‍රඩික්ෂන් එකක් නැහැ. එකිනෙකට දෙගොහම නැහැ. ප්‍රේමන්දේ හොරතරාගේ මනියක දුප්පත් මනුෂ්‍යයන්ව තරාපෙලා දාලා ඒ මනුෂ්‍යයන්ගේ දේවල් ගන්න එක යුදයාවේ උත්තර දේශයට විතරක් සීමා විශ්ව දේවල් නෙමෙයි. ඒ සමායේ කොපම අද මේ ලෝකයේ ජීවත් වෙන ලෝකයේ ප්‍රේමන්දේ අද පළවෙනි කියවීම බොහොම පැහැදිලිව ඔබ මම ජීවත් වෙන ලෝකයේ ඔබ මම ජීවත් කොච්චරක් ආයේද? 10 people 100 ලියන්න තමයි කියලා.
සියයන් දෙකේ පහක් තියාගෙන 1000 දෙනෙක් 800ක් තියාගෙන එක හරිද? හරිද? වැරදි. වැරදි. වංචනිකයි. වංචනික ගමනාකාරයි. හැබැයි සමාසේ සුවිශේෂී කියලා බොහොම පැහැදිලිව කියනවා සමාසේ මේ කරපු දේ නෙමෙයි. ඔව් කරපු ආකාරය ගැන කල්පනා කරන්න. ප්‍රේමවන්තනි ඔබ සීමාවකට ප්‍රේමකට ලම්බෙලා ඉන්නවා නම් මේ වංචනික ගමනාකාරය වංචනිකයි බොහොම අවශ්‍ය නැහැ. මේ වංචක සුත්‍රය කියන්නේ ඇත්තද? ඇත්තලා. ඉතින් එහා ඒ වචනිකත්වය ඉඳන් පස්සේ ඇත්තටම මේ ගබඩාකාරය දක්ෂයි. ඇයි? ඔහුගේ හිත කල්පනා කරේ. ඉතින් ඉගෙන කල්පනා කරා. අනාගතය ගැන මට කිව කොටත් බෑ. මට දිගාකට යන්න බෑ. එහෙනම් මගේ අනාගතය කොහොමද මම යන සම්සුන් කරගන්න ඕන? ඒ වචනිකත්වයේ තියෙන ප්‍රේමිකයි කියන අවු ජීවිතේ උන් අනාගත සම්සුන් ආලෝකයේ පුත්‍රයාට වඩා මෙලොකේ පුත්‍රයෝ තම කාර්යයෙන් බොහොම ශූරයි නොවනයි. එක්තරා දවසක ඇමරිකාවේ වොෂින්ටන් වල එක්තරා ලැබුම් කරකට යෙමු ටිකක් ලොකු හොටෙකට වයස්ක කබල් දෙකක් කියනවා. කොහොම ආදරේ ජීවත් වෙච්ච කබල් දෙකක් මාර්ගයේ අපි නැල්ලගෙන ඉනවා මේ ඇවිල්ලා මේ එදා දවසේ එකින ලැබුණ තලේ අපි කියන හොටෙල් එකේ නතර වෙන්න තමයි යන්නේ. නමුත් ඇවිල්ලා බලනකොට මේ හොටෙල් එකේ නතර වෙන්න ඉඩක් නැහැ. ඇවිල්ලා ඊට පස්සේ රිසෙප්ෂන් එකේ ඉන්න ඒ පුද්ගලයා කිව්වා ඊට පස්සේ ක්ලාස් එක ඉවර පස්සේ අපි දැන් දවසේ නතර වෙන්න ඕන. කියනවා සමාවෙන්න අද දවස සම්පූර්ණ පිළියම් ඔබතුමාලා දෙන්නට දෙන්න මේ හොටෙල් එකේ ඉඩක් නැහැ. ඔබ කැමති නම් මම මොකක් හරි කරලා දෙන්න. පාතරේ එකක් විතර මම එනකොට මට ඔබලව අහව යමන්නට බෑ. මේ ක්ලාස් ලොකු ක්‍රයිසිස් එක ලොකු ආපදයක. ඇයි මේ දෙන්න සාමාන්‍යයෙන් එන දෙන්නේ තමගේ කස්සපොස්ස රැක කරගන්න බෑ.
තාලා සුවිශේෂයක් කියලා තාලා දේශනේ පටන් ගන්නට පස්සේ මේ තාලා ස්වාමි කියනවලු ආදරණීය තාලාදමි ඔබට පූජාවට ඇවිල්ලා ඉන්න සතුටෙන් හිටපු තාලාට පස්සේ සාමාන්‍ය සසෙ 24 වෙනිදා ඔබට දෙවියන් වහන්සේ ලස්සන තාලා ජීවිතයක් දීලා තියෙනවා ඔබට වරප්‍රසාද දීලා තියෙනවා තලෙන්නු දීලා තියෙනවා ආමෙන් කියවලු තාලාවට මේ තාලා ස්වාමි දේශනා කරන්න කරගෙන යනවා යක්ති මේ තාලා ස්වාමි කියවලු ඔබ දන්නවා ඔබට ලස්සන පියාක් දීලා තියෙනවා ඔබට අන්තර තමක් පියාක් කර යන්න පුළුවන් ඔබට ලස්සනද එහෙනම්
විශ්වාසිකේ ආශා Thank you.
සම්බුද්ධ මාගේ සහෝදරයේ ආදී සිල්වල දෙවියන් වහන්සේට ප්‍රසන්නව පිළිස යාඥා කරන්න. Abi di sasaran abis lepas berkasih kerumun.
Apa yang
මෙන්න දේවාච පාලකයාණෝ මෙන්න ඔබේ පෞකාරණ තරන් වහන්සේ මෙන්න ඔබට මට ලෞකික දේ තුල අප තුරැන් සම්පත ධනය බලය මේ හැම දේ තුලින්ම ඒවා තුළ විතරක් අතර නොමි ඒවා උපයෝගී කරගනිමින් ආධ්‍යාත්මික ජීවිතය ගොඩ නගා ගන්නට ආරාධනා කරන වහන්සේ උන්වහන්සේගේ පෝෂණය ගත වීමට අප සැම භාග්‍යවන්ත හිමිය
අවසන් වශයෙන් සාමි.